ඊයේ දිනේදී උඩුගම්පල ඒ මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ සිදුවිච්ච සිදුවීමත් සම්බන්ධව එහිදී මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ සමස්ත කාන්තාවන්ට ආයතන ඇතුලේ සිදුවෙන මෙවැනි අනියතාකාරයේ බලපෑම් මෙවැනි අනියතාකාරයේ නොයෙකුත් ආකාර හිංසනයන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ අපයෝජන ක්‍රියාවලියන් මේ සියලු දේවල් සංගමලා තිබෙන මොහොතක නිර්භීතව මේ කාන්තාව මේ සේවිකාව මේ නිලධාරිනිය මේක තමන්ගේ දුර්ගතනේ වීඩියෝගත කරලා මේ සමාජයේ මුදහැරීම සම්බන්ධව මම ඇයට ප්‍රථමයෙන්ම සිවිල් අපි හැටියට ඇයට උත්තමාචාර්ය මාස්ථා පිද කරනවා ඒකම ඇඩ්‍රස් නැහැ කියන සමාජාල මාධ්‍යයටත් ඒ වගේම බ්‍රේකින් ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා මේ විවාදාර්ථ කාන්තාවට සිදුච අසාධාරණ සම්බන්ධව එකපෙළ ඉඳගෙන ඒ වෙනුවෙන් සමාජයේ මාධ්‍ය බක්කීම කිරීම සම්බන්ධව මම ගෞරව කරන සියලුම විද්‍යුත් සහ මුද්‍රිතා සමාජාල මාධ්‍යවලට ඉතාමත්ම නින්දිතය ඉතාමත්ම අශෝභන ඉතාමත්ම කුරිරු ප්‍රහාරයක් ඊයේ ඒ නිලධාරී ඉල්ල කරන්නේ මොකද සිදුවීම ඇයි කියනවා ඒකේ දුරකථන අංකය හෝ කාගේ දුරකථන අංකයක් ඉල්ලීමේ ප්‍රතිඵලයක් යන්නේ ඒ මේ ඒ දුරකථනයක් ඉල්ලීමේ තුල ඒක නොදීමේ වරදට ආයතන ප්‍රධානී තමන්ගේ සහකාර මේ නිලධාරීන පහර දෙනවා නම් මේ රට මේ කොහෙටද යන්නේ අපට මතක් වෙන ඉතිහාසය මේ රාජපක්ෂවරුන් පාලනය කර ඉතිහාසයේ තුල එදා ප්‍රථමයෙන්ම මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමාගේ පාලන කාලේ එදා වයඹ මැතිවරණදී කාන්තාවෝ නිරුවත් කළා වයඹ මැතිවරණේ දූෂිත බලපත් කර ඉස්බිසානායක ප්‍රමුඛ මැති අමතුරු කණ්ඩායම ඒකට සම්පූර්ණ එදා ඒක රජයේ පාලන තන්ත්‍රයේ ඒවා කියන්නේ මොකද ඔවුන් තමයි ඒ ක්‍රියාවලියේදී මූලික වශයෙන් නම් ගෑවුනේ ඊට පස්සේ මර්වින් සිල්ලා විසින් ඩෙංගු මදුරු ව්‍යාපෘතිය සම්බන්ධව නිසි ආකාරයේ කටයුතු කරේ නැහැ කියලා සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්දා ඊට පස්සේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් තමන්ගේ දරුවට සිදුවිච්ච අකලිටක් වෙනුවෙන් ගුරුවරියක් දන ගැස්සුවා එතකොට මෙවැනි පෙළින් පෙළට එන්නවට අපට මතක් වෙනවා මේ පාලන තන්ත්‍ර කාලය තුළ මේ රාජපක්ෂවරුන් පාලන කාලයේ මෙවැනි සිදුවීම් තුනක් සිදු වෙනවා කොළඹ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පදි දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට මම ගරු කරනවා එතුමා මේ පෝස්ට් එකට ඇවිල්ලා ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන අවශ්‍ය දුරකථන අංක පව හඳුන්වා දීලා ඒකට කඩින මැදිහත් තියලා මේ වන විට ගම්පහ පොලිසිය ඔහුව අත්හරින වර්ග තිබෙනවා සක්කාරිය ඒ වගේම ඒට අගතිරපත් වෙච්ච ඒ නිලධාරියක් දැන් ගම්පහ පොලිසිය ඉන්නවා කියලා මේ මොහොතේ මගේ දුරකථනයට ඒ සම්බන්ධව පෝස්ට් එකේ මැසේජ් එකක් දා දෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට මම මේ අවස්ථාවේදී සමස්ත ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන් තෙන්නකෝන් මහත්මයාට මම ඉතාමත්ම ගෞරව කරනවා මම විතරක් නෙමෙයි මේ සිවිල් අපි සංවිධානයේ මේ සියලු දෙනා වෙනුවෙන් අපි ගෞරව කරනවා ප්‍රණාමය කරනවා උත්තරීතර පොලිසියට අඩුපාඩු ගන්න තියෙන විවේචනය කරනවා හැබැයි මේ සිදුවීමේදී ඔබලා යූසුලුව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපි ගෞරව කරනවා ඊයේ පාර්ලිමේන්තුවේදී අපි දැක්කා මටම ලැජ්ජයි මමත් ඇල්පිටියේ ආදරණීය නගරේ ආපෘවැසියෙක් මගේ ගම ඊටහපැත්ත පොරෝගම ඒ වුණා මගේ ආදරණීය නගරය ඇල්පිටිය බෙන්දර ඇල්පිටිය කියන්නේ උගත් බුද්ධිමත් වියතුන් පාර්ලිමේන්තුව ආපු තැනක් ඇල්බර්ට් කාර්යසා නොවෙල් පත්මසිරි රූපා කරුණාදල ගායන්ත කරුණාදල කියවෙනි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා බී කරපු බෙන්දර ඇල්පිටියේ මේ නිලියක් කියන ගොන් වැස්සිය ගිහිල්ලා අර පාර්ලිමේන්තුව කර ප්‍රකාශය සමස්ත කාන්තා පද්ධතියට ඉතාමත් බරපතල ගණේ හාස්‍යජනක ප්‍රකාශයක් කරේ අපි ගරු කරන ඩයනා ගමකට අපි ගරු කරන සංජීවනී රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියට ඉතාමත්ම ගරු ගාම්භීර පාර්ලිමේන්තු තුළ ඒ ගැටලුව සම්බන්ධව ඉතාම අර්ථ දක්වලා රජයේ අවධානය යොමු කළා ඒට ගාපු 115 බද්ද අඩු කර ගැනීම සඳහා අර්ථාන්විත අදහස් දැක්වීම දැක්කා මේ විස්කි ගහලා ඇවිල්ලා කිසිම දෙයක් දන්නේ නැතුව මේ ඒ පැත්තේ ඉන්න මිනිස්සු මේ නිලියකට ඡන්දෙ දීලා අපි අහන බෙන්දරල් පිටි ආදරණීය ජනතාවට දැන් සනීපද කියලා ගීතා කුමාරසිංහගේ ප්‍රකාශයත් එක්ක ඇය කියන පාර්ලිමේන්තුවේ කාන්තාවට සනීප ආරක්ෂා නෙමෙයි ආනෝ සුරක්ෂිතතාවය එහෙම කියනකොට තමයි රාජ්‍ය නිලධාරියෙක් දමාගෙන හොම්බට අනින්නේ ආදරණීය ඒ රාජ මේ රටේ සමස්ත කාන්තා පද්ධතිය නියෝජන කාන්තාවකට breaking.lk